SL section YouTube channel එකට මගේ යාළුව ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මතක ඇති ගියා උද්දේ flagship performance තියෙන mid-range device එක Huawei නිකුත් කරා. ඉතින් ඒ ෆෝන් එක තමයි අපි කවුරුත් දන්න Huawei Nova 5T කියන ෆෝන් එක. ඉතින් මේ උද්දේත් තියදී මෙන්න මේ Huawei Nova series එකට අලුත් ෆෝන් එකක් දැනටම ශ්‍රී ලංකාවට එවලා තිනවා. ඉතින් ඒ ෆෝන් එක තමයි Huawei Nova 7i කියන ෆෝන් එක. ඉතින් ඒක හින්දා මට හිතුණා මේ ෆෝන්ස් දෙක අතර compare video එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා මම මේ video එක දරන් ඉන්නේ මේ Huawei Nova 5T ෆෝන් එක සහ Huawei Nova 7i කියන ෆෝන්ස් දෙක අතර specifications compare video එකක්. ඒ වගේම මේ ෆෝන්ස් දෙකේ කැමරා සැම්පල්ස් කීපකුත් දානවා. ඒත් ඔයාලට ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ මොන ෆෝන් එකද යනවද. ඉතින් ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ ෆෝන්ස් දෙක නිකුත් කරපු වර්ෂය ඒ වගේම මාස ගොඩක් වෙනස්. ඉතින් ඒක ලොකු අයිඩියාවක් තියාගෙන අපි එහෙනම් අද යමු වීඩියෝ එකට. මුලින්ම අපි එහෙනම් බලමු මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ කම්පෙයර් එක කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් IPS LCD 6.26 inches full HD ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ රෙසලියුෂන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 1080ත් 2340ත් කියන රෙසලියුෂන් එක. මේ ඩිස්ප්ලේ එකේ පික්සල් ඩෙන්සිටි එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 412ක් කියන පික්සල් ඩෙන්සිටි එක. ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ අඟලකට තියෙනවා 412ක පික්සල් ගාණ. ඒ වගේම Huawei Nova 7i ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් IPS LCD 6.4 full HD ඩිස්ප්ලේ එකක්. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ රෙසලියුෂන් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 1080ත් 2310ක් කියන රෙසලියුෂන් එක. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ පික්සල් ඩෙන්සිටි එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 398ක පික්සල් ඩෙන්සිටි එකක්. ඒ කියන්නේ මේ ෆෝන් එකේ 398ක් පික්සල් ගානක් තියෙනවා අඟලකට. ඉතින් ඒ හින්දා 5T ෆෝන් එකේ ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන්ස් දෙකේ තියෙන platforms කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට Android 9 බලා ගන්න පුළුවන්. ඉතින් සමහර විට දැන් නම් Android 10 update එක ඇවිල්ලා ඇති. ඒ වගේම EMUI 10 එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ Huawei නිර්මාණය කරන custom OS එක. ඒ වගේම මේ ෆෝන් එකේ chipset එක විදිහට අපිට බලා ගන්න පුළුවන් Kirin 9807 nanometer chipset එකක්. ඉතින් මේ chipset එකත් එක්ක අපිට Mali G76 MP10 කියන chip එකක් හම්බෙනවා. ඉතින් මේ වගේ chipset එක මේ වගේ GPU එකක් තිබ්බේ Huawei P30 Pro කියන ෆෝන් එකේ. ඒ වගේම Huawei Nova 7i ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් Android 10 version එක. ඒ වගේම Huawei ලගේ custom OS එක විදියට EMUI 10 එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ chipset එක විදියට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ Kirin 810 කියන 7 nanometer chipset එක. ඉතින් මේ chipset එකත් එක්ක අපිට Mali G52 MP6 කියන GPU එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ චිප්සෙට් එක සහ මේ GPU එකත් එක්ක 5T ෆෝන් එකේ සසඳලා බලද්දි මම හිතනවා ගොඩක් 5T ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම සමහර වීඩියෝස් වල අපිට බලා ගන්න පුළුවන් ස්පීඩ් ටෙස්ට් එකනොත් 5T ෆෝන් එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒ හින්දා ගොඩක්ම හොඳ platform එකක් තියෙන්නේ 5T ෆෝන් එකේ කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම අපි බලමු මේ ෆෝන්ස් දෙකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ RAM සහ storage capacity කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට 128GB storage එකක් එක්ක 6GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 128GB storage එකක් එක්ක අපිට 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Huawei Nova 7i ෆෝන් එක අපිට 128GB storage එකක් එක්ක 8GB RAM එකක් විතරයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මම හිතුවා මේ ෆෝන්ස් දෙකේ මේ storage RAM capacity එක එච්චර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ හින්දා මේ compare එක ගොඩක් සමාන අගයක් දෙන්න පුළුවන් ෆෝන්ස් දෙකටම. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන්ස් දෙකේ තියෙන කැමරාව කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට quad camera setup එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ quad camera setup එක අපිට බලා ගන්න වෙන lenses ටික තමයි 48 megapixel f1.8 aperture එකක් තියෙන wide lens එකක්. ඒ වගේම 16 megapixel f2.2 aperture එකක් තියෙන ultra wide lens එකක්. ඒ වගේම 2 megapixel f2.4 අපේජ් එකක් තියෙන මැක්‍රෝ ලෙන්ස් එකක්. ඒ වගේම 2 මෙගාපික්සල් f2.4 අපේජ් එකක් තියෙන ඩෙප් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට වීඩියෝ රෙකෝඩ් කරනකොට 4K රෙකෝඩ් කරන්න පුළුවන් 30 fps වෙනකන්. එහෙම නැත්නම් ඔයා full HD රෙකෝඩ් කරගන්නවා නම් ඔයාලට 30 fps
එහෙම නැත්නම් ඔයාලට 60 fps කියන ෆ්‍රේම් රේට් දෙකකින් ඔයාලට වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම Huawei Nova 7 iPhone එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ quad camera setup එක. ඉතින් මේ ෆෝන් එක අපිට 48 megapixel f1.8 aperture එකක් තියෙන wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 8 megapixel f2.4 වෙන ultra wide lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 2 megapixel f2.4 aperture එකක් තියෙන macro lens එකක් සහ 2 megapixel f2.4 aperture එකක් තියෙන depth sensor එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට 4K record කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ ෆෝන් එක අපිට full HD record කරගන්න පුළුවන් වෙන්නේ 30 fps වෙනකම් විතරයි. ඉතින් specs එක ගත්තම සාමාන්‍ය Nova 5T ෆෝන් එක ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම camera samples එක ගත්තම අපිට මේ ෆෝන්ස් දෙකේම එක හා සමාන camera test එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් හින්දා මේ ෆෝන්ස් දෙකම කැමරාව මම එක හා සමානයි කියලා කියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා මම camera samples කීපයක් දාන්න. ඒතර වල ලොකු idea එකක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ඔයාලට හිතෙන විදියට හොඳම camera මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන්ස් දෙකේ තියෙන සෙල්ෆි කැමරාව කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් 32 megapixel f2.0 aperture එකක් තියෙන wide lens එකක්. ඒ වගේම මේ සෙල්ෆි කැමරාවෙන් අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්නවා නම් අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ 1080p. එහෙම නැත්නම් full HD රෙකෝඩ් කරගන්න පුළුවන් අපිට 30 fps වෙනකම්. ඒ වගේම Huawei Nova 7 iPhone එක අපිට බලා ගන්න පුළුවන් 16 megapixel F2.0 aperture එකක් තියෙන wide lens එකක්. ඒ වගේම මේ ෆෝනෙත් අපිට 1080p එහෙම නැත්නම් full HD record කරගන්න පුළුවන් වෙන්නේ 30 fps එකකම් විතරයි. ඉතින් මම හිතනවා මේ Nova 7 iPhone එකට වඩා Nova 5T ෆෝන් එකේ specs අතින් ගොඩක් හොඳ selfie කැමරාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ Nova 5T ෆෝන් එකේ මම කියනවා ගොඩක් හොඳ selfie කැමරාවක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන්ස් දෙකේ තියෙන බැටරිය කොහොමද කියලා. Nova 5T ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් milliampere hour 3750ක බැටරිය එකක්. ඉතින් මේ බැටරිය චාර්ජ් කරගන්න අපිට වොට් 22.5ක ෆාස්ට් චාර්ජර් එකක් දෙනවා. ඉතින් වාබෙලා කියන විදිහට මේ බැටරිය එක 50% percentage එකක් චාර්ජ් කරගන්න විනාඩි 24ක් යනවා කියලා. ඊට පස්සේ අපි බලමු මේ Nova 7 iPhone එකේ තියෙන බැටරිය කොහොමද කියලා. මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් milliampere hour 4200ක බැටරිය එකක්. ඒ වගේම මේ ෆෝන් එකේ චාර්ජ් කරගන්න අපිට හම්බෙනවා 14 වොට් ෆාස්ට් චාර්ජර් එකක්. ඉතින් වාබෙලා කියන විදිහට මේ ෆෝන් එකේ 70% percentage එකකින් චාර්ජ් කරගන්න විනාඩි 30ක වගේ කාලයක් යනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩක් හොඳ ෆීචර් එකක්. ඉතින් ඒ හින්දා මේ ෆෝන්ස් දෙකේ හොඳම බැටරිය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Nova 7 iPhone එකේ. ඊට පස්සේ අපි බලමු මේ ෆෝන්ස් දෙක ශ්‍රී ලංකාවේදී මිලදී ගන්න පුළුවන් ප්‍රයිස් එක කොහොමද කියලා. Huawei Nova 5T ෆෝන් එක අපිට රුපියල් 58000කට ශ්‍රී ලංකාවේ මාකට් එකේ මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Huawei Nova 7i ෆෝන් එක අපිට රුපියල් 50000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එක මම දැම්මේ Genus Mobile එකේ ප්‍රයිස් රේන්ජ් එක. ඉතින් ඔයත් Genus Mobile එකේ කන්ටැක්ට් කරගෙන මේ ප්‍රයිස් රේන්ජ් එකේ මේ ෆෝන් එක මිලදී ගන්නවනම් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේ ෆෝන්ස් දෙක කම්පෙයාර් එක අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මම මේ ෆෝන්ස් දෙකේ කම්පෙයාරින් ඕගොල්ලන්ට පෙන්නුවේ මේ ෆෝන්ස් දෙකේ ගොඩක්ම පවර්ෆුල් ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් ඒ වගේම මේ ෆෝන්ස් දෙකේ ගොඩක්ම ස්පීඩ් එක අතින් ඉදිරියට එන්නේ Huawei Nova 5T ෆෝන් එක. ඒ වගේම මේ ෆෝන්ස් දෙකේ ප්‍රයිස් එක මම දාලා තියෙන Genus Mobile එකේ ප්‍රයිස්. ඉතින් ඔයාලට Genus Mobile එක කන්ටැක්ට් කරලා මේ ෆෝන් එක මිලදී ගන්නවා මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ උඩින් ඩිස්ප්ලේ කරන්න Genus Mobile එකේ කන්ටැක්ට් ඩීටේල්ස්. ඒතර ඔයාලට Genus Mobile එක කන්ටැක්ට් කරගෙන මේ ෆෝන්ස් දෙකෙන් කැමති ෆෝන් එක මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේව පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාට මේ ෆෝන්ස් දෙකෙන් ඔයා කැමතිම ෆෝන් එක මොකක්ද කියලා එකක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ ඔයාලට වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනින්ම බලන්න. ඒ වගේම Instagram එකේ Facebook එකේ SL section අපිව follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.